මෙරට මාධ්‍ය සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගීමට ලක් කෙරෙන වෛකම් ටෙලි සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. එම සම්මාන උළෙලේදී ලංකාවේ වඩාත්ම ජනගත ප්‍රවෘත්ති විකාශයන් අතරට සියත ප්‍රවෘත්තිද නිර්දේශ වුණා. වෛකම් ටෙලි සම්මාන උළෙලේදී සියත ටෙලිවිෂන් ටෙලිවේකිය අපක්ෂපාතී පුවත් සමාලෝචන විශේෂාංගයේ උදෙසා ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර වුණා. මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ සියත ප්‍රවෘත්තිංශ අධ්‍යක්ෂ ජේෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ. සියත ප්‍රවෘත්තිංශයේ ජේෂ්ඨ කළමනාකරු උදේශාන් ඉදමගෙදර සහ කාර්යභාර සංස්කාරකවරියක ලෙස කටයුතු කරන ලක්ෂිකා ප්‍රනාන්තු මෙවර සම්මාන උළෙලේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදක නිවේදිකා සිංහල කාණ්ඩයන්ගේ නිර්දේශිත නාම අතරටද එක් වුණා. පාට පක්ෂ බෙහෙද නැති ජනතාවගේ ටෙලිවිෂන් නාලිකාව ශ්‍රී ලාංකේය මාධ්‍යකරණේ මහජන නියෝජිත සියත ටීවී සිංහල දමිළ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම නියෝජනය කරන රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා කිහිපයකින්ම මෙරට ජන මනස පෝෂණය කරන වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ අපි කිසි විටකත් රේටින් පසුපස හඹා නොයන්නේ කවදත් ජනතාවගේ හදවත් තුළ සියත නාමය සන්නාමයක්ව ඇති බව රටම දන්නා නිසයි. අපට ඇති වටිනාම සම්මානය කවදත් අප සමග රැඳී සිටින ප්‍රේක්ෂක ඔබයි. මෙරට ජනමාධ්‍ය සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රවල විශිෂ්ටයින් අගයන සම්මාන උළෙලවලදී ජනතාවගේ සැබෑ ජනමතය නිරූපණය කරන ප්‍රශස්ත ටෙලිවිෂන් වැඩසටහන් ඇගීම ඉමහත් සතුටට කාරණාවක්. අපක්ෂපාතීව රටේ ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන් හැමදාමත් ඇප කැපවන මෙරට මාධ්‍යකරණේ මහජන නියෝජිතයා වශයෙන් සියත ටීවී හැමදාමත් සම්මානයට පාත්‍ර වුණේ ප්‍රේක්ෂක ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය නිසාමයි. මෙරට මාධ්‍ය සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගීමට ලක් කෙරෙන රයිගම් ටෙලි සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූයේ 2022 වසරේ මාධ්‍ය සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රවල සුවිශිෂ්ට නිර්මාණ සහ එම නිර්මාණකරුවන්. කවදත් ජනතාවගේ ගෞරවයට සහ ජනාදරයට පාත්‍ර වන සියත ටීවී අප මෙවරත් රයිගම් සම්මාන උළෙලේදී ඇගයුමට පාත්‍ර වුණා. දිවයිනේ සියලු තරංගකාරී ප්‍රවෘත්ති විකාශයන් අතුරින් වඩා ජනගතම ප්‍රවෘත්ති විකාශයන් අතරට සියත ප්‍රවෘත්ති මෙවර තේරීපත් වුණා. හදවතින්ම සියතට සතුටු වෙන්න පුළුවන් විදිහේ පාරකයි ගමන් කරමින් ඉන්නේ. කාට හරි උමනාව තිබෙනවා නම් ඔය එක එක තැන්වල ගෙවල්වල හයි කරලා තියෙන කෑලි 250ක 300ක විතර ඔය රේටින් කියන ගැජට් ඇතුලේ සියල්ල තීන්දු කරන සමහරුන්ට උමනා නම් බැහැලා බලන්න සමාජයට තමන් ගැන කතා කරන නාලිකාවක් එක්ක ජනතාව කොහොමද හිටගන්නේ කියන එක. ජන හදවත්හි කවදත් මුල් බැසගත් සියත ප්‍රවෘත්ති ජනගත ප්‍රවෘත්ති විකාශයන් අතරට ගෙනෙන්නට අපට සවිය වුණේ ඔබෙන් ලද නොමද ප්‍රේක්ෂකාදරයයි. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය මෙරට විද්‍යුත් මාධ්‍යයේ නවමු අත්දැකීමක්. ටෙලිවැකි 243ක් මේ වන විට ලියා අවසන්. එහිදී අපගේ විවේචනයට පැසසුමට සියලු පක්ෂ ඉලක්ක වූ බව අප මෙහිදී කිව යුතුයි. රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබුවා. එම සම්මානය හිමි කරගත්තේ සියත ප්‍රවෘත්තිංශයේ අධ්‍යක්ෂ සහ උපදේශක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ. රයිගම් ටෙලිස් 2022 ජූරියේ කුසලතා සම්මානය. සියත ටීවී නාලිකාවේ විකාශය වන ටෙලිවිෂන් ටෙලිවැකිය අපක්ෂපාතී පුවත් සමාලෝචන විශේෂාංගයේ උදෙසා ලාල් හේමන්ත මාවලගේ. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ඉල් මහ පොහොයයි. බුදු සමයට අදාළ
ඝන ගර්ජන සහ මර්ධන මැද රටේ ජනතාවගේ ඇත්ත දැනගැනීමේ පරමෝත්කෘෂ්ට අයිතිය වෙනුවෙන් නොබියව ජනතාව සමග සිටගත් සියත ටෙලිවිෂන් ටෙලිවැකිය අපක්ෂපාතී පුවත් සමාලෝචන වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වුණේ සුවහසක් ශ්‍රී ලාංකික සබුද්ධිමත් ප්‍රේක්ෂක ඔබ ලද ජයග්‍රහණයක් ලෙසයි. මෙම සම්මාන උළෙලේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදක නිවේදිකා සිංහල කාණ්ඩයන්හි නිර්දේශිත නාම අතරට සියත ටීවී ගෙන එන්නටත් මෙවර අපට හැකි වුණා. ඒ අනුව සියත ප්‍රවෘත්ති අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර උදේෂාන් ඉඩමගෙදර සහ කාර්යභාර සංස්කාරකවරියක වන ලක්ෂිකා ප්‍රනාන්දු එම සම්මානයන්හි නිර්දේශිත නාම අතරට තේරීපත් වුණා. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක සිංහල නිර්දේශිත නාම උදේෂාන්ත කුමාර ඉඩමගෙදර සියත ටීවී. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා සිංහල නිර්දේශිත නාම ලක්ෂිකා නවෝදානි ප්‍රනාන්දු සියත ටීවී. අපක්ෂපාතී මධ්‍යස්ථ තොරතුරු වාර්තාකරණය වෙනුවෙන් ඇප කැපවන සියත ප්‍රවෘත්ති කෙරෙහි කවදත් විශ්වාසය තබන සුවහසක් ප්‍රේක්ෂකයිනි. අප ලැබූ මේ සම්මානයේ සැබෑ හිමිකාරීත්වය ඔබටයි. සුවහසක් සියත ප්‍රේක්ෂක ඔබට අපගේ ගෞරවනීය ප්‍රණාමය. අපේ මහිමේ අපේ සියතේ පිවිදී